හරි මේ දවස්වල ලංකාවේ ගොඩක් අය කතා කරන මාතෘකාවක් තමයි මේ ඔන්ලයින් සල්ලි කියන එක. විශේෂයෙන්ම මේ ඩොලර්ස් වලින් ඉන්කම් එකක් ගන්න මේ දවස්වල ගොඩක් අය උත්සාහ කරනවා. එතෙන්දී අපිට ලේසියෙන්ම කරන්න පුළුවන් දෙයක් තමයි මේ ඔන්ලයින් ඩොලර්ස් හොයන එක. හැබැයි ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි ඇත්තටම ඔන්ලයින් ඩොලර්ස් හොයන්න පුළුවන්ද? එහෙම පුළුවන් නම් මොනවාද තියෙන ක්‍රම කියන එක. ඉතින් ඒක නිසා අද වීඩියෝ එකේදී මම ඔයාලත් එක්ක කතා කරනවා ඔන්ලයින් සල්ලි හොයන්න පුළුවන් ක්‍රම පහක්. right විශේෂයෙන්ම ඕන එක්කිනෙකුට පටන් ගන්න පුළුවන් සතයක්වත් වියදම් කරන්න නැතුව කිසිම මූලික දෙයක් නැතුව මූලික වියදමක් නැතුව කරන්න පුළුවන් ඔන්ලයින් සල්ලි හොයන්න පුළුවන් ක්‍රම පහක් අද කතා කරමු. විශේෂයෙන් මේ ඔන්ලයින් earning කියන මාතෘකාව කතා කරනකොට ලංකාවේ ගොඩක් දෙනෙක් මේ ස්කෑම්ස් වලට එහෙම අහු වෙනවා. ඒකෙන් අපි සල්ලි දාලා ඒකට පොලියක් දෙනවා කියනවා. එතකොට සල්ලි දැම්මට පස්සේ මොන හරි ට්‍රේඩින් හරි නැත්නම් මොන හරි ඉන්වෙස්ට්මන්ට් වලින් අපිට සල්ලි දෙනවා කියනවා. හැබැයි මුලින්ම අපි ආල් සල්ලි දාන්න ඕනේ. ඉතින් මෙන්න මේ වගේ දේවල් වලට ලංකාවේ ගොඩක් අය අහු වෙනවා. මොකද එයාලා හිතන දෙයක් තමයි ඔන්ලයින් earning නැත්නම් ඔන්ලයින් සල්ලි හොයනවා කියන්නේ අන්න ඒක කියලා. නමුත් ඒක සම්පූර්ණයෙන්ම වැරදි. ඔන්ලයින් සල්ලි හොයන්න අපි කීයක්වත් වියදම් කරන්න අවශ්‍ය නැහැ. මූලික දේවල් අවශ්‍ය වෙනවා. මොබයිල් ෆෝන් එකක්, එතකොට ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක්, ලැප්ටොප් එකක් තියෙනවා වඩා හොඳයි. right computer එක laptop එකක් ඕනේ. ඒ වගේ මූලික දේවල් ටිකක් අවශ්‍ය වෙනවා. නමුත් එතනින් එහාට එහෙම විශේෂ දෙයක් ඕනේ නැහැ. හරි අපි පිළිවෙලට යමු. මුල්ම එක තමයි YouTube කියන එක. right YouTube කියන එක ඕන කෙනෙකුට පටන් ගන්න පුළුවන්. ඔයාගේ smartphone එකක් තියෙනවා නම්, ඔයාට laptop එකක් තියෙනවා නම්, ඔයාට YouTube පටන් ගන්න පුළුවන්. ස්මාර්ට්ෆෝන් එකක් තියෙනවා නම් ඒ ෆෝන් එකේ කැමරාව පාවිච්චි කරලා ඔයාට channel එකක් පටන් ගන්න පුළුවන්. ඔයා day to day කියන ඉදින්දා කරන දේවල් වෙන්න පුළුවන්. ඔයා මොන හරි දෙයක් ගැන විශේෂයෙන්ම දන්නවනම් හිතන්නකෝ ඔයා මේ ෆිෂ්ලා ගැන මාළු ගැන දන්නවා කියලා. right ඔයාට සුරතල් මසුන් ගැන කතා කරන්න පුළුවන්. ඒ කතා කරන ගමන් ඔයාට ඒ මාළු පෙන්වන්න පුළුවන්. ඒ කතා කරන ගමන් ඒක වීඩියෝ එකක් විදියට හදලා ඔයාට YouTube එකට දාලා channel එකක් හදන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට computer එකක් තියෙනවා නම් ඔයාට කැමරාවක් ඕනෙත් නැහැ. screen recording එකක් දාලා මේ මම කරනවා වගේ ඔයාට මොන හරි tutorials කරන්න පුළුවන්. ඔයා මොන හරි දන්න දෙයක් තියෙනවා නම් කතා කරන්න පුළුවන්. computer එක ඇඳ whiteboard එක online whiteboard එක ඇඳ ඔයාට කතා කරන්න පුළුවන්. ඒ වගේ හරිම සරල විදිහට ඉස්සෙල්ලාම YouTube channel එකක් ඔයාට පටන් ගන්න පුළුවන්. ගොඩක් දේවල් හොයන්න යන්න එපා. මුලින්ම පටන් ගන්න. right channel එකක් පටන් ගන්න එක හරිම ලේසි. ඔයාට email එකක් තියෙනවා නම් YouTube channel එකක් ඔයාට create කරන්න පුළුවන්. එතකොට අපි උදාහරණයක් බලමු. ලංකාවේ තියෙන ප්‍රසිද්ධ YouTube channel එකක් බලමු. මේ ඉන්නේ Social Blade කියන website එකේ socialblade.com. right මේකට ගියාට පස්සේ ඔයාට ඕනම YouTube channel එකක නම මෙතන type කරලා ඒකේ earnings බලන්න පුළුවන්. ඒ channel එකෙන් එයාලා කොච්චරක් earn කරනවද කියලා බලන්න පුළුවන්. දැන් Travel with Wife ගත්තොත් එහෙම ඔයාට පේනවා ඒකේ uploads කීයක් දාලා. right videos 343ක් දාලා. subscribersලා දැනට 479000ක් ඉන්නවා. right videos views count එක මෙතන පෙන්වනවා. right ඊට පස්සේ ලංකාවේ තියෙන්නේ channel type එක travel. right ඊට පස්සේ channel එක create කරපු දවස තියෙනවා. right ඒ වගේම country rank එක තියෙනවා මෙතන. right 119 වෙනි තැන තමයි තියෙන්නේ. මේක එන්නේ ඇත්තට මේ subscribers count එකත් එක්ක. right හරි. එතකොට ඔන්න ඔය වගේ දැන් මම මේක උදාහරණයකට ගත්තේ. right එතකොට හැබැයි මේකේ තියෙන social blade එකේ තියෙන මේ earning එක 100%ක්ම හරි නෑ. මොකද මෙයාලා පාවිච්චි කරන්නේ මේ earn කරන්න මේ views count එක view count එක මේ කියන්නේ 1000න් බෙදලා ඒක 0.25-4 අතර වැඩි ගාණකින් වැඩි කරනවා. ඒතකොට 0.25න් වැඩි කරාම තමයි මේ ගාණ $4න් වැඩි කරාම මේ ගාණ. right මේක සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. right මොකද ලංකාව වගේ රටකට YouTube channel එකක් කරනවා නම් අපිට views 1000කට හම්බෙන earning එක views 1000ට හම්බෙන ඩොලර්ස් ප්‍රමාණය ගොඩක් අඩුයි. නමුත් අපිට පිටරට audience එකක් target කරන්න පුළුවන් නම් views 1000කට හම්බෙන ඩොලර් ප්‍රමාණය ගොඩක් වැඩි. දැන් මගේ channel එක ගත්තට පස්සේ views 1000කට ඒ කියන්නේ RPM එක හම්බෙන්නේ $2කටත් අඩු ප්‍රමාණයක්. නමුත් මේක පිටරට audience එකකට කරා නම් RPM එක කියන්නේ අපිට views 1000කට අපිට ගෙවන ප්‍රමාණය. ඒක $20ක් 30කට උනත් යන්න පුළුවන්. right නමුත් දැන් මේ travel with wife එක කරන ලංකාවේ audience එකනේ. ඒකට ගොඩක් වෙලාවට මේකේ RPM එක $1කට ආසන්න වගේ ඇත්තේ. ඒතකොට අපිට සාමාන්‍යයෙන් මේ දෙකේ මැදාගයක් ගන්න පුළුවන්. මෙයාලා මේ YouTube එකේ AdSense වලින් right ඒ කියන්නේ YouTube එකේ play වෙන ad වලින් කොච්චරක් earn කරනවද කියන එක. නමුත් ඒක ඇත්තට නොසලකිය යුතු ධර්මයේ ප්‍රමාණයක්. මොකද මේ වගේ channel right sponsorship වලින්. ඒතකොට මෙයාලා travel නේ කරන්නේ. ඒතකොට hotel වලින්. එතකොට ඒ වගේ තැන් වලින් හම්බෙන ස්පොන්සර්ෂිප් right ඒකට ගිහිල්ලා කතා කරනකොට ඒ hotel එකෙන් ගාණක් මෙයාලට ගෙවනවා. අන්න ඒ වගේ right නැත්නම් මොන හරි product එකක් right කතා කරාට පස්සේ ඒවයි කතා කරන්න යාට ගාණක් ගෙවනවා. දැන් අපි ජනප්‍රියයි ගම්මුක ඒ වගේ ඒවා ගත්තොත් එහෙම යාලට ඒ ඇඩ්වර්ටයිස්මන්ට් වල දකින්නනේ ඒකේ ප්ලේ වෙනවා right. යාලා කතා කරනවා යාලා මොන හරි දැන් ජනප්‍රිය එකේ මොන හරි යාලා විලු කතාවක් හැදුවට ඒක මැද මොන හරි ඇඩ් එකක් යාලා කතා කරනවා right. ඒතකොට ඒ ඇඩ් එකෙන් විශාල ප්‍රමාණයක් යාලට ගෙවනවා සල්ලි. ඒක ඒතකොට ඇඩ්සෙන්ස් එකෙන් හම්බෙන ප්‍රමාණය නොසලකිය යුතු තරමේ පොඩි ප්‍රමාණයක්. මේක මං කියන්නේ කාලයක් channel එක develop කරාට පස්සේ ඔයාට ගන්න පුළුවන් මේ අවස්ථා තමයි sponsorship වගේ ඒවා. නමුත් මුල් කාලේ මේ AdSense earning කියන එකත් ගොඩක් වැදගත් වෙනවා. නමුත් ඔයා පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනේ ඇත්තටම ලංකාවේ audience එකට නැතුව පුළුවන් තරම් පිටරට audience එකට මේ YouTube channel එකක් කරන්න. ඒතරට English knowledge එකේ ප්‍රශ්නයක් තියෙනවා නම් හරිම ලේසියි දැන් ඕනතරම් AIOS තියෙනවා. right AIOS එකකින් ඔයාට YouTube channel එකක් කරගෙන යන්න පුළුවන්. මේවා ගැන වැඩිපුර ඔයාට දැනගන්න ඕන නම් අනිවාර්යෙන් comment section එකේ දාන්න ඔයා කැමතියි කියලා කොහොමද channel එකක් හදන්නේ? කොහොමද AIOS create කරන්නේ? කොහොමද පිටරට ඔඩියන්ස් එක ටාගට් කරලා channel එකක් කරන්නේ ඒව ගැන අපි දීර්ඝ වශයෙන් කතා කරමු. නමුත් මේකදී මට මුලින්ම පෙන්වන්න ඕනේ online සල්ලි හොයන්න පුළුවන් ක්‍රම ඔයාලට කීපයක් කතා කරන එක. හරි ඊළඟ ක්‍රමේ තමයි Fiverr වගේ site එක freelancing කරන එක. මේ Fiverr කියන site එක ඔයා දන්නවා ඇති. ඒක freelancing site එකක්. ඒ කියන්නේ මේ ඕන කෙනෙකුට මේ Fiverr එකේ වැඩ කරලා ඔයාලා සල්ලි හොයන්න පුළුවන්. හිතන්නකෝ ඔයාගේ මොකක් හරි skill එකක් තියෙනවා කියලා. දැන් logo design වලට ඔයාට skill එකක් තියෙනවා නම් logo design කියලා type කරාට පස්සේ ඔයාට පේනවා logo design කරලා ඔයාට මේකේ income එකක් ගන්න පුළුවන්. right Fiverr ගැන මේක ගොඩක් කතා කරන්න පුළුවන්. Fiverr කරන්නේ කොහොමද කියන එක. ඒ වගේ වෙන channel උත් තියෙනවා. YouTube එකේ ගහන්නකෝ right Fiverr සිංහල කියලා right. ඒතකොට සිංහලෙන් කරපු Fiverr සම්බන්ධ සිංහලෙන් කරපු channel කීපයක් එයි. ඒතකොට ඔයාට ඒව බලලා හොඳට ඉගෙන ගන්න පුළුවන් කොහොමද මේ Fiverr කරන්න කියලා. හැබැයි ඉතින් ඔයාලට මොන හරි ස්කිල් එකක් තියෙන්න ඕනේ. දැන් මේවා කරන්න ආවට ගියාට බෑ. right? එක්ක logo design ගැන ස්කිල් එකක් ඔයා හදා ගන්න ඕනේ. නැත්නම් ඔයාට writing ගැන right? දැන් AI tools තියෙනවා ඒවා use කරලා කොහොමද article writing ගැන ඔයාට ඉගෙන ගන්න පුළුවන්. හරිම ලේසියි right? පොඩි පොඩි දේවල් ඉගෙන ගන්න ඒවා Fiverr එකේ ඔයාට කරන්න පුළුවන්. right? අපි හිතමුකෝ සරල දෙයක් ගත්තොත් එහෙම දැන් ඔයාට ඕන ලංකාවේ පොඩි පොඩි වීඩියෝ ක්ලිප්ස් ඕනනම් Fiverr එකේ සෙල් කරන්න පුළුවන් right අපි ඒක බලමු right nature videos කියලා ගහමුකෝ right nature videos right right බලන්නකෝ මේ වගේ පොඩි පොඩි nature videos කරලා ඔයාට ඕන Fiverr එකේ වීඩියෝ ක්ලිප්ස් සෙල් කරන්න පුළුවන් දැන් ලංකාවේ ඕන දිය ඇලි තියෙනවා right ඒකට වනාන්තර තියෙනවා ඒවට ගිහිල්ලා පොඩි වීඩියෝ ක්ලිප් එකක් අරගෙන ඔයාට සෙල් කරන්න පුළුවන් Fiverr එකේ right ඒ වගේ වීඩියෝ ක්ලිප් සෙල් කරන තව සයිට්ස් තියෙනවා නමුත් ඒකට මේක දැන් අපිට මෙහෙම දාන්නත් පුළුවන් ඕනනම් right ඒතකොට වීඩියෝ ක්ලිප් එකක් ඔයාට මෙහෙම පුළුවන් waterfall එකක් ගාවදී කියන්නේ දියැලක් ගාවදී වීඩියෝ ක්ලිප් එකක් ඔයාට ගන්න පුළුවන් මොන හරි කම්පැනි එක හරි කාගේ හරි නමක් මොන හරි ඒ වෙලාවේ බැනර් එකක් වගේ ඉස්සරහ ගහලා right එතකොට එහෙම කරන අය ඉන්නවා එතකොට දැන් සමහර අයගේ birthday wishes right එතකොට හිතන්නකෝ අපි උදාහරණයක් ගමු එමලි කියලා right happy birthday එමලි right එහෙම කියලා මොන හරි පොඩි print එකක් ගහලා ඒක waterfall එකක් ගාව තියලා විනාඩි 5ක විතර වීඩියෝ එකක් කරලා දාන්න පුළුවන්. එතකොට ඒක gig එකක් විදිහට දාන්න ඕනේ. ඒ කියන්නේ Fiverr එකේ gig එකක් විදිහට දාන්න ඕනේ. මම ඔයාට $10කට බෙන්න මේ වගේ බැනර් එකක් waterfall එකක් ගාව විනාඩි 2ක වීඩියෝ ක්ලිප් එකක් යවනවා. ඒක මම සරලව කිය දැන් මගේ හිතට ආපු එකක්. right ඒ වගේ ඕන තරම් ඔයාට හිතනවා නම් right ඔයාට ඒ කියන්නේ lateral thinking තියෙනවා නම් ඒ කියන්නේ ඔයාට හැමෝම හිතන දේවල් නැතුව පිටින් මොන හරි හිතන්න පුළුවන් දෙයක් තියෙනවා අලුත්ම දෙයක් right හිතන්න පුළුවන් නම් ඕන තරම් opportunities තියෙනවා Fiverr එකේ right හැමෝම කරන logo design ඒතකොට video editing ඒ වගේ skill එකකුත් එපයි ඒවා නෙවෙයි තනියම කල්පනා කරලා බලන්න Tamanට මොනවද කරන්න පුළුවන් කියලා right මම දැක්ක එක්කෙනෙක් ලංකාවේ අර මොකක් හරි dance එකක් right ඒ gig එක ඒ කියන්නේ ඒක order කරන එක නම පිටේ ගහගෙන නටනවා right එකල වීඩියෝ විනාඩි 2ක විතර වීඩියෝ ක්ලිප් එකක් ඒක සෙල් කරනවා right එක වීඩියෝ ක්ලිප් එක $50ක් හොයද right ඉතින් ඒ වගේ අලුත් දැන් ඔයා ඒක කරන්න යන්න එපා right එයා කරන එක කරන්න යන්න එපා මම දැක්ක සමහර අය වැස්සේ නටනවා මොන හරි මේ එයාගේ කම්පැනි එකේ ලෝගෝ එක බඩේ හරි පිටේ හරි ගහන වැස්සේ නටනවා right එතකොට ඒ වගේ මේ තියෙනවා. දැන් ඔයා ඒක කරන්න යන්න බෑ. ඒක කරලා ඉවරනේ එක්කෙනෙක්. ඒතකොට ඊට අමතර අලුත් දෙයක් ඔයා හිතන්න. right? ඒතකොට මේ freelancing කියන එකත් හරිම ලේසි විදියක් අපිට සල්ලි හොයන්න. ඒතකොට මම කතා කරා වගේ freelancing කිව්වම logo design, video editing ඒ වගේ හැමෝම කරන දේවල් නැතුව අලුත් දෙයක් හිතලා ඔයාට කරන්න පුළුවන්. දවස් කීපයක් අරන් කල්පනා කරලා බලන්න ඔයාට අනික් අයට වඩා අලුත් විදිහට කරන්න පුළුවන් දේ මොකක්ද කියලා. හරි ඊට පස්සේ අනික් දේ තමයි මේ blog එකක් අපිට හදන්න පුළුවන්. AdSense වලින් ඒ කියන්නේ blog එකක් කියන්නේ මෙහෙම දැන් අපි ගමුකෝ මෙහෙම type කරමුකෝ අපි best places to visit in Sri Lanka right right එහෙම ගහමුකෝ ඊට පස්සේ බලමු අපි උඩින් මෙන සයිට්ස් මොනවාද කියලා right අපි ගමුකෝ මේක right මේ සයිට් එක ගමු right Google එකේ උඩින්ම ආපු එක දැන් මේ සයිට් එකට ආවට පස්සේ ඔයාලට පේන මේක පල්ලට යනකොට මේ සයිට් එකේ ads play වෙනවා right මේ තියෙන ad එකක් play වෙනවා මේ තියෙන right ad play වෙනවා right එතකොට මේ ads වලට ඒ කම්පැනි වලින් මේ වෙබ්සයිට් ඕනර්ට ගෙවනවා right අපි තව සයිට් එකක් ගමු ඉන්නකෝ එතකොට බලන්න මේකේ කතා කරලා තියෙන මේ ආටිකල් එකෙන් ලංකාවේ විසිට් කරන්න හොඳ places 43ක් right එතකොට ඕනනම් ඔයාලට ලංකාව ගැන වෙබ්සයිට් එකක් කරන්න පුළුවන් travel ඒ කියන්නේ ශ්‍රී ලංකාවේ travel කරන එක ගැන මොන හරි නමක් හොඳ එකක් දාලා ඔයාලට වෙබ්සයිට් එකක් කරන්න පුළුවන් ඉංග්‍රීසි වලින් ඔයාලට ආටිකල් ලියන්න පුළුවන් නම් හොඳයි එහෙන් බැයි නම් ඔයාලට තියෙනවා දැන් AI tools right chat GPT වගේ AI tool එකකට ගිහිල්ලා ඔයාලට ලස්සනට ආටිකල් එකක් හදා ගන්න පුළුවන් එතකොට ඔයා දන්නවනේ අනික ලංකාවේ තියෙන තැන් වලට ගිහිල්ලා ඔයාලට ෆොටෝ එකකුත් ගහලා මේවට දාන්න පුළුවන්. ඔයාගේ ගමේ තියෙන මොන හරි දෙයක් වෙන්නත් පුළුවන්. right? ගමේ තියෙන පොඩි කැලේකට ගිහිල්ලා ඔයාට වීඩියෝ එකක් කරලා ඒකෙන් YouTube එකක් කරන ගමන් මේ වගේ බ්ලොග් එකකුත් කරන්න පුළුවන්. right? ඒ වගේ ගොඩක් අවස්ථා තියෙනවා ලංකාවේ. ඒතකොට මේ බ්ලොග් එකක් ක්‍රියේට් කරනකොට අපිට ඕන නම් සල්ලි ටිකක් වියදම් කරලා domain name එකක් අරගෙන හොඳ hosting එකක් පටන් ගන්න පුළුවන්. එහෙම නැත්නම් සතයක්වත් වියදම් කරන්න නැතුව free අපිට blogspot වල පටන් ගන්න පුළුවන්. एक गूगल वाले वाट ईमेल एक तीन वाला वाट और तरह ब्लॉग्स क्रिएट करना पुलवा डोमेन का कौन इतने साथ आपका ध्यान इतने ये वेबसाइट टिकट का डेवलप कराट पास से वाट और एक वेनम होस्टिंग निकट वेनम डोमेन निकट ट्रांसफर करना पुलवा ये वगैरह आप ओर खाता करूँ नैतंग तो ये वगैरह और तरह सिंगलिंग चैनल्स तीन राइट हम तो चैनल को डाकती सिंगलिंग ඒවා බලන්න ඔයාලට අයිඩියා එකක් ගන්න පුළුවන් right මේක එක ක්‍රමයක් right දැන් බලන්න මේ ආටිකල් එක මේ පින් වල ගැන තියෙනවා ඔයා පින් වල අවටින් ඉන්න කෙනෙක් නම් ඔයාට blog එකක් පටන් ගන්න පුළුවන් ඒ කියන්නේ වෙබ්සයිට් එකක් පටන් ගන්න පුළුවන් කෙලින්ම පින් වල මේ elephant openage එක ගැන විතරක්ම වෙබ්සයිට් එකක් කරන්න පුළුවන් එතකොට ඒ වෙබ්සයිට් එකේ තියෙන contents ගන්න ඔයාට ආටිකල් ඕන නම් 100 200ක් ලියන්න පුළුවන් right ඒ ඔයාමනේ ඔයාගේ ගමේනේ ඔයා ෆොටෝ ගන්නවා ඒක හිතන්නකෝ අලියෙක් කලබල වුණාම ඒකටත් ආටිකල් එකක් තියෙනවා අලිය කසනේ වුණාම ඒකටත් ආටිකල් එකක් ලියනවා. අලිය කිපදුනහම ඒකටත් ආටිකල් එකක් ලියනවා. ඒ විදිහට ඔයාට ආටිකල් ඔයාගේ වෙබ්සයිට් එක හොඳට හදන්න පුළුවන්. එතකොට Google එක මොකද කරන්නේ? එතකොට බලනවා ඔයාගේ පින්නවල එලිෆන්ට් ඕපනේජ් එක ගැන ආටිකල් ගොඩක්ම තියෙන හොඳ ආටිකල් right? ඒ කියන්නේ අනික් කී වගේ නෙවෙයි යුනික් ආටිකල් right? කොතනවත් නැති ආටිකල් ලස්සනට ෆොටෝස් එක්ක ඔයාගේ සයිට් එකේ තමයි තියෙන්නේ. එතකොට Google එක මොකද කරන්නේ දන්නවද? ඔයාගේ සයිට් එක මේ සර්ච් එකේ උඩටම ගන්නවා. එතකොට පින්නවල එලිෆන්ට් ඕපන් එජ් කියලා ගහපු ගමන් එන්නේ ඔයාගේ සයිට් එක උඩින්ම. එතකොට පින්නවල එලිෆන්ට් ඕපන් එජ් කියලා 10000ක් දෙනා මාසෙට හොයනවා කියනකො සර්ච් කරනවා නම් ඒ 10000න් 100ට වැඩි ප්‍රතිශතයක් ඔයාගේ සයිට් එකට එනවා. මොකද ඔයාගේ සයිට් එකේ උඩින්ම පෙන්නන්නේ. එතකොට ඔයාට හොඳ ඉන්කම් එකක් ගන්න පුළුවන්. එතකොට මම මේ උදාහරණයක් කිව්වේ. එතකොට මේ වගේ දැන් ඔයා ඊට පස්සේ YouTube එකේ සර්ච් කරලා මේ වගේ සයිට් එකක් හදන්න කොහොමද මේ වගේන් කොහොමද AdSense එකට ඇප්ලයි කරන්න ඒවා ගොඩක් තියෙනවා කතන්දර right මේවා දැන් අද පටන් ගන්න හෙට earn කරන්න බෑ මාස කීපයක් වෙනවා මේ සයිට් build කරන්න නමුත් ඉවසීම තියෙන්න ඕනේ ඉවසීම තියෙනවා නම් අපිට සතයක්වත් වියදම් නොකර මේ වගේ දේවල් කරන්න පුළුවන් ඊට පස්සේ අනෙක් වැදගත්ම දේ තමයි affiliate marketing කියන්නේ මේ affiliate marketing කියන්නේ අපි සරලව කිව්වොත් එහෙම affiliate marketing කියලා කියන්නේ ඔයා කාගේ හරි product එකක් හරි service එකක් හරි promote කරනවා. එතකොට ඒක promote කරලා ඒ product එක හරි service එක හරි sell වුණාට පස්සේ ඔයාට දෙන link එකකින් ගිහිල්ලා නම් එයා ඒක buy කරන එක නම් buy කරේ ඔයාට ඒකෙන් percentage එකක් එනවා commission එකක් විදියට. දැන් උදාහරණයක් විදියට අපි හිතමු TV එකක් කියලා. දැන් Amazon එකේ අපිට affiliate marketing කරන්න පුළුවන්. එතකොට Amazon එකේ තියෙන TV එකට හිතන්නකෝ ඒක ඩොලර් 1000ක ටීවී එකක් කියලා. ඒකේ අපි ඇෆිලියේට් මාකටිං කරන්න අපි රේෂියෝ උනාට පස්සේ අපිට ලින්ක් එකක් දෙනවා ටීවී එකට. ඒ ටීවී එකේ ප්‍රොඩක්ට් එකට ඒ ලින්ක් එක අපි ප්‍රොමෝට් කරනවා. අපිට ප්‍රොමෝට් කරගන්න පුළුවන් ක්‍රම කිහිපයකට. අපේ සෝෂල් මීඩියාස් වලින් ප්‍රොමෝට් කරන්න පුළුවන්. Facebook එකේ අපිට දාන්න පුළුවන්. මම උදාහරණයක් කියන හරියම සරලව මේ වගේ හොඳ ටීවී එකක් තියෙනවා කැමති නම් ගන්න කියලා right එහෙම ගන්න නැහැ right අපිට වෙන වෙන contents හදන්න වෙනවා එහෙම ප්‍රොමෝට් කරගන්න මම මේක පැහැදිලි කරන්න ඕනේ සවාලට කියන්නේ එතකොට ඒක ප්‍රොඩක්ට් එක ගිහිල්ලා කවුරු හරි ඔයා දුන්න link එකෙන් ගිහිල්ලා කවුරු හරි buy කරොත් එහෙම අර ඩොලර් 1000න් 10%ක විතර percentage එකක් ඔයාට හම්බෙනවා right commission එකක් විදිහට මේ product එක sell කරන්න promote කරාට. ඒක ඩොලර් 1000ක product එකක් නම් ඔයාට ඩොලර් 100ක් හම්බෙන්නේ product එක sell කරොත්. මම මේ උදාහරණෙට ඒ ගණන් කීවේ right මේවා වෙනස් වෙන ඒ ගණන්. ඒතකොට මේ විදිහට affiliate marketing කරන්න පුළුවන්. right මේක affiliate marketing කියන්නේ ඇත්තටම ලෝකේ ඒ කියන්නේ පරණම ක්‍රමයක්. ඒ කියන්නේ online earning කරන පරණම ක්‍රමයක්. ඉස්සරින් නම් affiliate marketing තිබුණා. affiliate marketing වලින් ගොඩක් සල්ලි හොයන අය ඉන්නවා. ලංකාවෙත් ඉන්නවා, පිටරට ගොඩක් ඉන්නවා. ඩොලර් මිලියන ගණන් වලින් හොයන අය ඉන්නවා affiliate marketing කරලා. ඒතර affiliate marketing කරන්නත් ඔයාට YouTube channel එකක් තියෙනවා නම් නැත්නම් website එකක් තියෙනවා නම් වඩා හොඳයි. හිතන්නකෝ දැන් ඔයාට ඕන නම් දැන් travel website එකක් දැන් අර විදිහට කරනවා නම් දැන් ලංකාවේ travel කරන හොඳම පැති කියලා ගන්නවා නම් දැන් හිතන්නක අපි කලින් උදාහරණේ right අර පින්නවල එලිෆන්ට් ඕපන් එජ් එකේ. ඒතකොට ඔයාට පින්නවල හොටෙල්ස් එක කතා කරලා ඔයාගේ වෙබ්සයිට් එක ට්‍රැෆික් එක එනකොට කියන්න පුළුවන් එයාලට මම ඔයාලගේ හොටෙල් එක ප්‍රොමෝට් කරන්නම් මගේ වෙබ්සයිට් එකේ. එතකොට ප්‍රොමෝට් කරනකොට අපිට මෙහෙම ගාණක් ගන්න පුළුවන්. කෙලින් ප්‍රොමෝෂන් එකකට ඩොලර් ගාණක් මෙහෙම ගන්න පුළුවන්. එක ආටිකල් එක ඒ හොටෙල් එක ගැන දානවට. එහෙම නැත්නම් ඒ හොටෙල් එකේ ලින්ක් එක ක්ලික් කරලා හොටෙල් එකේ බුකින් දාන අයගෙන් percentage එකක් ඔයාට ගන්න පුළුවන්. ඕනෝක තමයි affiliate marketing. හැමතැනම affiliate marketing තියෙනවා. ඒතර YouTube කරනකොටත් අපි affiliate marketing කරනවා. දැන් උදාහරණයක් දැන් අපේ channels වලත් අපි ඒ කියන්නේ trading ගැන එහෙම කතා කරනවා. Binance එක ගැන කතා කරලා පල්ලෙහා link එකක් දාන්නේ. ඒතර ඔයාලා ගිහලා ඒ link එකෙන් ගිහලා register වුණාට පස්සේ ඔයාලගේ trading එකෙන් දැන් trading fee එකක් කපා ගන්නවනේ Binance එක. ඒකෙන් යම් කිසි percentage එකක් අපිට දෙනවා commission එකක් විදියට. ඒකත් affiliate marketing තමයි. right හැමතැනම affiliate marketing තියෙනවා. right ඉතින් මේක ගැනත් ඔයා search කරලා බලන්න YouTube එකේ. ඔයාට ගොඩක් දේවල් ඒක ගැන දැනගෙන ඉස්සරහට කරගෙන යන්න පුළුවන්. ඊට පස්සේ අපිට online සල්ලි හොයන්න පුළුවන් තවත් ලේසිම ක්‍රමයක් තමයි drop shipping කියලා කියන්නේ. drop shipping කියන එක දැන් කාලයක් තිස්සේ තියෙන දෙයක්. අවුරුදු ගාණක් තියෙන දෙයක්. ගොඩක් අය කරන දෙයක්. හැබැයි ගොඩක් අය දන්නේ නැති දෙයක් තමයි මේකේ තාම ලොකු potential එකක් තියෙනවා. ලොකු earning වලට යන්න පුළුවන්. තාම එහෙම market එක ලොකු saturation කමක් නැහැ. අපි හරි විදිහට කරොත් drop shipping කියලා කියන්නේ affiliate marketing වලට වඩා මේක වෙනස්. ඒකට හේතුව තමයි drop shipping වලදී අපි කරන්නේ වෙන කෙනෙක්ගේ product එකක් අපි අපේ එකක් වගේ sell කරනවා. දැන් උදාහරණයට මම අර TV එකම ගමුකෝ. දැන් මේ TV එක ඔන්න ඩොලර් 1000ට Amazon එකේ තියෙනවා. අපි කරන්නේ ඒ TV එකේ ad එකම දානවා අපි වෙන ෆ්ලැට්ෆෝම් එක. අපි හිතමු eBay එකේ දාන ඩොලර් 1500යි කියලා. මම උදාහරණයකට කියන්නේ. ඒතර කවුරු හරි මේ TV එක ඩොලර් 1500ට eBay එකෙන් ඕඩර් කරොත් එහෙම ඒ drop shipping කරන එක්කනක් කරන්නේ ඒ ඩොලර් 1500ට TV එක ඕඩර් කරපු එක්කනාගේ ඇඩ්‍රස් එකට අපි Amazon එකෙන් ඕඩර් කරනවා ඒ TV එකම ඩොලර් 1000ට. right එතකොට අපි ඩොලර් 1500ක් දීලා eBay එකෙන් අපි buy කරා එක්කෙනෙක්. ඒතර ඒ ඩොලර් 1500ට buy කරපු එක්කනාගේ ඇඩ්‍රස් එකට Amazon එකෙන් යවනවා TV එක. හැබැයි අපි Amazon එකට ගෙවන්නේ ඩොලර් 1000යි. එතකොට අපි ඩොලර් 500ක profit එකක් එනවා. මේක තමයි drop shipping කියන්නේ. right අපි ගාව නැති product එකක් අපි promote කරලා sell කරනවා. එතකොට අපි promote කරන product එක sell වුණාට පස්සේ අපි ඇත්තටම product එක sell කරන එකනට අර අපෙන් buy කරපු එකන details යවලා ඒකේ වෙනස අපි තියාගන්නවා profit එකක් විදිහට. right මේක බැලු බැලමට මේක නිකන් අර වංචා සහගත දෙයක් කියලා හිතෙන්න පුළුවන්. ඒ කියන්නේ වෙන කෙනෙකුගේ product එකක් අපි sell කරනවා කියන එක නෑ. මේක හැමතැනම වෙන්නේ මේක තමයි. right අපි සිල්ලර් බඩු කඩේකට ගියත් ලංකාවේ වුණත් මේ දේ වෙනවා. right එයාලා ගන්න මිලට වඩා වැඩි මිලකට දෙනවා. නමුත් මෙතෙන්දි වෙන්නේ අපි physically මේ product එක අපි ගාවට ගන්නෑ. ඒ product එක seller ගාවම තිබිලා අපි ඒක promote කරන එකයි වෙන්නේ. right ඒතකොට ගන්න එක්කනටත් වාසි. මොකද ගන්න එක්කන දන්නේ නෑනේ මෙහෙම product එකක් තියෙනවා කියලා අපි sell කරන්නේ නැත්තම්. ඒ කියන්නේ අපි promote කරන්නේ නැත්තම් එතකොට අපි ගන්න එක්කනට ඒ product එක ගන්න එක්කනට ඒ product එක අඳුන්වා දෙනවා. මොකද මේ product එක අපි promote කරේ නැත්නම් ඒ seller ගේ product එක sell වෙන්නේ නැහැ නේ. right අපි කීයට sell කරත් එයාගේ profit එක යාට යනවනේ. ඒ sell කරන එක්කනට එයාගේ profit එක යාට හම්බ වෙනවා. right ඒ නිසා දෙපැත්තටම වාසි drop shipping කියන එක. හැබැයි මෙහෙම ආවට ගියාට කරන්න බෑ. drop shipping කියලා ඔයා සිංගලෙන් search කරලා බලන්න ඕන තරම් ඔයාට ඉගෙන ගන්න පුළුවන් YouTube එකේ drop shipping කියලා search කරාට පස්සේ. හැබැයි මේ කලින් කරපු විදිහ drop shipping. right මේ විදිහට දැන් කරන්න බෑ. right මොකද මාකට් එක මේ විදිහට කරන එක දැන් සැචුරේටඩ් වෙලා ඉන්නේ. මොකද කට්ටිය ගොඩක් දන්නවා AliExpress එක, Amazon එක, eBay එක හැමතැනම දැන් කට්ටිය දන්නවා. ඒක සයිට් එකකින් බලලා අනිත් සයිට් එකත් බලලා තමයි අඩුම තැනින් price එක බලලා තමයි order කරන්නේ. නමුත් drop shipping දැන් කරන වෙන ක්‍රමයක් තියෙනවා. right ඉතින් ඒක දැනගන්න ඕන නම් ඔයාලට දෙයක් කරන්න තියෙනවා. ඒක තමයි channel එක subscribe කරගෙන, video එකට like එකක් දාලා, comment එකක් දාලා තියන්න. drop shipping ගැන කියලා දෙන්න කියලා. නැත්නම් drop shipping කියලා type කරන්න ඔක් comment section එකේ. එහෙම වුණොත් ගොඩක් අය එහෙම කතා කරන්න කැමති නම් මම drop shipping ගැන ඔයාලට කියලා දෙන්නම් හරියට කොහොමද කරන්න කියලා. හරි, එහෙනම් තවත් වීඩියෝ එකකින් හම්බෙමු. එතකන් ඔයාලට සුබ දවසක්.